තෙක් මානේ මන බැන්දේ විඳේ සුව පහසේ වාසේ ගම්මානේ කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ මන බැන්දේ විඳේ සුව පහසේ වාසේ ගම්මානේ ඉතින් අද පිස්සෝ ඇවිල්ලා ඉන්නේ ලංකාවේ සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල තියෙන නක්කාවිට කියන ගමට. අද අපේ සංචාරයේ නක්කාවිට නෙවෙයි, උනාට අපි නතර වුණා නක්කාවිට සංගිලි පාලම ඔයගලන්ට පෙන්න. මාර ලස්සන පාලමක්. මේක ඇත්තටම ලංකාවේ උසම සංගිලි පාලම. අපි යන්න ඕන ඔරුපීල්ල කියන ගමට. ඉතින් මෙතනට කිලෝමීටර් 14ක් අපි යන්න තියෙනවා. ඉතින් ඒ ගමේ කැලෑව මැද තියෙනවා ලස්සන ආරණ්‍යයක්. ඉතින් ඒ ආරණ්‍ය බලන්න තමයි ආවේ. ආපු වෙලාව ඉඳලා වහිනවා මේ. කොහොමද වැස්ස? වැස්ස නම් අම්මෝ. වීඩියෝ ගන්න පුළුවන් නේද? පුළුවන් එනේ. පුළුවන් වෙයි GoPro තියෙනක. ඔව්. ඒ බලන්න. වතුර වැඩි වෙලා හොඳටම. ඒ මොකද හෙල්ලෙන්න ගත්තේ? අර කට්ටියම තාලෙට මෙහෙම මෙහෙම යද්දි. එතකොට මේ කැඩිලා තියෙන්නේ හොඳේ. මේ සමහර දැන් වලින් මේ හරි නැහැ බෑ හැන්නම් බැරෙන්නේ. Pisso. සඳුපල්ලි මේකත් ඕෆ් රෝඩ් තමයි රේසින ඉවන් එක. ඕෆ් රෝඩ් කියන්නේ ටච් බ්‍රේක් ගිහලාද කොහෙද? ඈ ටච් බ්‍රේක් ගිහලාද? නැදනේ. ඒක ගැන හිතලා දිනවට විදිද? ඔව් ඒක නිවනට හරියනවා. මේ කඳු වලින් එනවා. ඔසම මොකද ජයින් එකක් තියෙන මේක ඈ. සම්පූර්ණ මේ රතු පාට දල්ලක් තියෙන එහා පැත්තේ දෙක ඇල්ල. ජානක කොහමද? මේ තමයි ඉතින් දැරණියගල. මේ ඉන්න අපේ දැරණියගල ඩයි හાર્ඩ් ෆෑන් කෙනෙක් ජානක. ඉතින් මෙයා තමයි අද අපිට මග පෙන්නන්නේ. ගයිඩ් කරන්න. වැස්සත් එක ඉතින් ආව කට්ටිය තේමි තේමි අනේ අම්මා මොන රස්නේ ඈ ඈ වන්ටද ලගිනා ප්‍රණීත ඔකේ මූණ දෙක වෙලා තියෙන ප්‍රණීත ඈ අදින්නේ අදින්නේ නැණි උණම හරිය නේ උණට පස්සේ හරියනවා කොහෙද යන්නේ හරි සනීපයි ඔගොල්ලෝ දෙන්න මේ වගේ දැංගල් දෙකින් මේ වගේ ඔෆ් රෝඩ් යන්න ඔව් වැගන්නාර එක වගේ එන්න පුළුවන් වැගන්නාර එක නම් මීට වඩා හොඳයි ඈ වැගන්නාර එක මීට වඩා හොඳට ඉන්න පුළුවන් යන්න පුළුවන් බෆර් දෙක බිම තියෙන බෆර් දෙක විතරයි පුට්ට බෆර් දෙක ගලවන් ආවන මේ ඉන්නේ පුබුදු අපේ තව ගමේ කොල්ලේ පුබුදු කොහමද මේ Se ve lo como sabía. Rápido, kilómetros coi di. Me da para leer un ámbulo. Ah. මේ මේව කවුද බහදලා තියෙන්නේ? ආදර වැඩ තමයි. ආදර හදලා දෙන්නේ? ආදර. අඩෝ පාටනේ. ඇත්තට අල්ලගෙන ඉතින් හදනවා. උඩල්ලු. උඩල්ලු ඉතින් කොහෙද තියෙන්නේ? නැමෙද සකාලිස වැඩි ඇතිද? ගානක් නැහැ දැන්. අන්න පොඩ නිම මෙතනට ගානක් නැහැ. ඉන්නව දෙන්නේ නැහැ. ඔව් ඉන්නව දෙන්නේ නැහැ මට බයද උඩට ඇවි. ඔව් ඈ. මම කිව්වා උඩට. බෙටඩ උඩට ගිහිල්ලා කොහෙන්නවද ඉන්නේ? හ්ම්.
මේ ආරණ්‍ය හාමුදුරුව විදුලි බලය ගන්න හදලා තියෙන පොඩි බලාගාරය. ආ බලාගාරය. නෑ ඒ කරන්නේ මේ සත්තුත් පොඩ්ඩක් යනවා මචං ගින්දර. ආදරනේ හිටත් තියමුද බා? ඈ හිටත් තියමුද? ඕ මම නිදා ගන්නවල හැමදැනම. අනිකරම විලා එකක් වගේ. විලා එකක් වගේ. විලා එකක් වගේ. මම බඩේ දියුන්නේ මේ බලන්න මම. තස්ටි නිදා ගන්න එලා පොල්ලතු කියලා. මේ වගේ ගන්නක මේ වගේ තියනවා කියලා හිතන්නවත් බෑනේ. මම ඉතින් දැන් දෙනක් ඉදරක් ඇදී. මේ වහලට මොනවද දාලා තියෙන්නේ? කටු කිතුල්. කටු කිතුල්. කටු කිතුල්. ආ ආ. ලස්සනයි. එහෙනම් ප්‍රසාදය මේ පල්ලෙම තියෙන. ඒවද? ඒක අපි එන උඩ ගින්නේ නේ. උඩ මේ තනි කර ගලන. ඉතින් බලන්න වෙන්නේ. ටිප්පිසු කරන්න කන කට්ටන්නේ. වාර කට්ටක් ගන්න. ඔය ඊටිනව මෙතෙන්. අපේ ආවුදු හොඳයි මනස ධර්ම විතරයි තියෙන්න ඕනේ මනසේ කරන්න. ඇඳුමේ මන ඉන්න බෑ සුදු වෙනකට වෙනවන කරන්න වැඩ ලෝකේ රටේ. ඔක්කොම ටිකක් කරන්න. පොර වැඩ ටික කරන්න. ඒක ආගෙම එක බුදුහාඳුනක තියෙන දහමක්. දහමට තියෙන මනුස්සත්වයෙන් තමන් දන්නවනේ තමන්. තමන්ට තමන් අවංක වුණා මෙච්චරයි ලෝකෙට අවංක වෙන්න බෑ. පහළ තමයි කුස්සිය තියෙන්නේ. ආ.
අද මොකද ගන්න? තේරියක් හදනවා ඔයාලට. අපිට තේ හදනවද? ඔව්. මෙයා හඳුන බය අර ආඳුර හදලා දෙන තේ බොන්නේ බය මෙයා. පව සිද්ධ වෙද්දී දන්නේ අපිට. ආඳුරට කවුද ගෙනත් දෙන්නේ? ආඳුරට කවුද ගෙනත් දෙන්නේ කියන්නේ? ඔව්. නෑ ඔයාලා කියන්නේ ආඳුරට කවුද ගෙනත් දෙන්නේ? අපිනේ. ඔව්. ඒතර ඕගොල්ලෝ ඕගොල්ලෝ නිකන් හම්බෙනවද? ඔයගොල්ලෝ මොනවා රස්සා බැංකුවේ හිටියත් ඒ මාත්‍යා ඉඳගෙන ඉන්න පැය 24 බොහොම අමාරුයි පැය 8 හරි 10 හරි. ඒතර ඒගොල්ලෝ රැස්තර දෙවෙනවා අගුවට වේලෙනවා. වේලලා ඒ මිනිස්සු තමයි අපිට මේ දුක් විඳලා ආහාර පාඩියක් ගෙනත් දෙන්නේ. ඒතර ගෙනත් දෙන්න මිනිස්සුන්ට ගෙනත් දෙන්න පුළුවන්. ඒතර ඒ මිනිස්සුන්ට ඒක මේ අනුභව කරන්න හොඳ නැද්ද එතකොට? ඒර ගෙනත් දෙන්නත් හොඳ නැහැ. සාමාන්‍යයෙන් ඒ කියන්නේ නිකන් ඉන්න අය වැඩ කරන අය නෙමෙයි. අපිට මා කියලා වැඩ කරන්නේ නැහැ නේ. බර දහන් ටිකක් කිව්වට ඒ කරකට. ඇත්තට ජීවිත පල්ලේ සාවට. ඒ හඳුන කෙනෙක් නේ. තේ හදම්මුන්. සමහර කට යාම හරි බයයි හඳුන හදලා දෙන්න තේ බොන්න. පෞසිද්දේ කියලා. දැන් මේ වීඩියෝ බලන ඇත්ත අපිට බණිත් දන්නේ නැහැ හඳුන. මම හම්බ කරනවා නම් මම හම්බ කළා මේවා කළා මමම මේවා කරනවා නම් ඒතර පොඩක් මොනාරේ මේ කියන්න පුළුවන්. නේද? මේ හඳුන හම්බ කළා මේවා කරන එක අපි මේ හඳුන හදලා දෙනවා මේ කන්න හොඳ නැහැ බොන්න හොඳ නැහැ කියලා. හඳුන ගෙනත් දෙන්නේ මිනිස්සුනේ. හ්ම්. මේ දුක් මාන්සලා ගෙනත් දෙන්න පුළුවන් ඒ මිනිස්සුන්ට. මේ තේ ටික හදලා දුන්නම මොකද වෙන්නේ? හැමදින් අප කොසගෙන හදලා දුන්නම මොකද වෙන්නේ? ඉගෙන අපි හැමදෙන්නේ මේ කොච්චර කට්ටි ආවත් උගන්තේ. ඔව් ඉතින් මේ කොහොමද ළමයි ආවම ළමයි හදනවා. ඉතින් මේ ඔයගොල්ලෝ ඉස්සලාමනේ මෙහාට ආවේ. හ්ම්. ඉතින් මේ එන කට්ටිය දන්නවා දැන් ඊට පස්සේ ඒගොල්ලෝ මටත් හදලා දෙනවා, කෑමත් හදලා දෙනවා, තේ හදලා දෙනවා. හ්ම්. අනේ ඉස්සලාම ආ මේ පොඩ දන්නේ නැහැ නේ. මේ ඔබට තියෙන දැන් දන් දෙත් නැහැ. මේ අර ලැජ්ජාවක් තියෙනවා. එහෙම තියෙනවා නේද? පන්සල් ලැජ්ජානේ බය තියෙන්නේ. පෞසිද්දේ කියලා. බය තියෙනවා රේමෙනි. ඉතින් බය අරිනවා මෙහෙ. මේ කරන්නේ බය අරිනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට මේ ප්‍රශ්නයක් නැහැ. බයෙන් තැති ගත්ත කෙනෙකුට මේ දහම කියලා දෙන්න බෑ. හ්ම්. එතකොට දහ එනකොට බණ දාන් ආන්න හරි දහමකට මොන දෙයකට හරි එනකොට ඒ පුජ්ජලයාට ඉස්සල්ලාම කායික මානසික සුවේ තියෙන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ ආවා, ඇවිල්ලා ටිකක් ගෙමන් හැරියා. මොනකට හොදාගත්තම අතපයි සෝදගත්තට පස්සේ ඔයගොල්ලන්ට පොඩක් මේකක් තියෙනවා. තේ එකක් එහෙම බීලා මේ බරගින්න ගෑම් ටිකක් එහෙම කාලා එතකොට ආන්නේ එතන ඒ පුද්ගලයාගේ මනස නිදහස්. ආන්නේ නිදහස් මනසකට තමයි මේ බණ දාන ටිකක් කියන්න ඕනේ. තා අපුම ඔයගොල්ලෝ ඉඳලා බණ කියන්න ගියොත් හරිනවද? දැන් අපි ආම්දුර කැමත් තියලා අපිට. ඔව් කියලා තියෙනේ. අපිට කැමු කියලා. ඔව් කැමු කියලා දෙන්නේ දැන් ඔයගොල්ලෝ. ඉතින් මාර සීන් එන්නේ මං. මේ තියෙන්නේ. අඩෝවා. දැන් මාර සීන්. ඈ? මේක බත්තු කියලා තියෙනවා. බත්තු යා. මේක අර ගෙදරකින් පැල්ලේ පොරොස් මාල් දුන්නා. මේ බටු මාල් එක වෙලා තිනවා. තව පරිප්පු ටිකක් හරි පොල් සම්බලයක් හරි. මේ හදාගත්තා. කොසගෙන ආහාරයක් නේ. තව කැමතිදක් ඕගොල්ලන්ට කැමතිදක් හදා ගන්න පුළුවන්. මදින. මදින. කැමතිදක් හදා ගන්න. මේ තියෙන ආවදරන් ඉල්ලිප. පොතේ කෝක් ටික ගන්න ඕද? ආලම ඇටේ ටිකක් බොන්නේ. ඕ. මේ වගන්ඩ පේන්නේ අපේ හාමුදුරුව හදපු විදුලි වලාකාරෙන් පත්වෙන බල්බ් එක. ආඩම්බරේ එකට සනීපයනේ. උනේ ඇමර පස්සේ මාර සනීපයක් ආවෙනේ. දැන් නිකන් නිදිමත සීන් එකක් එනවා. ඕ මෙතක් එනවා. කැමරසේ කැම කියන්නේ පටරසය. මේ විතර කාලේ නෑ වගේ කියන්නේ. හාමුදුරුවෝ අන්සලකින් ඒක ගන්න. يعني මේ ජීවිතේ පල්ලිවතාවට. ඕ හාමුදුරු කෙනෙක් අතින් හදපු කැම අපි කවදාවත් කල් නෑනේ. ගෙවලට ගියා නම් මාමරසේ දැනගතන බැන්නුත් නෑ. බැන්නුත් නෑ. ඒ වීඩියෝ එක බලවන් පස්සේ වන්නේ දැල්ලා නෑ. ආඳුර අපිට බල කරලම කොහොමද? බොණ්ඩක් කන්න කියලා. ඉතින් ආඳුර දෙනේම මේක. ඔව්. පන්සලේ වන්දරන් මේ දානේ නම් කාලා දිනවා ඉතින්. ඒ වගේ මේ ආඳුරුන් ගිය අතින් හදලා ඉන්නේ කල් නෑ. ඊ වගේද ආඳුරු ඉතින් තනින් ඉන්න එක නේ මෙතන. ඔව් මෙහෙම. ගලේ මැද්දේ. ඔව්. ගලක් උඩ. අනික මේ යන්නේ නුණ කොච්චර අමාරුද නේ? කිලෝමීටර් 100ක් විතර තමයි. ශ්‍රී පාද රක්ෂිත දෙන නේ? ඔව්. ශ්‍රී පාද රක්ෂිත. ඔව්. ඒ රෝදේල් වෙන්න ප්ලේස් එක දෙවෙන්න නේ. ඉතින් අපිට නිදා ගන්න තියෙන්නේ මෙන්න මේ තැන.
කාන්දර වහිනවද මෙන්න මෙතන තමයි අපි ඊළඟ නතරුනේ මේ වගේ කුටීර තුනක් තියෙනවා කියලා කිව්වා පෙන්වන්න අපි හිටපු දැන් ඉන්නකම නිදාගත්තේ මේ හාමුදුරු අපිට උදේ කෑම ලෑස්ති කරලා රොටි කද්ද අර දෙවියනේ කිව්වේ ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින්ම ආරක්ෂා කරනු ලබයි යමෙක් ධර්මයේ දකීද හෙතෙම මාව දකී කම්දේන මෙතන රූම් එකක් තිබන්නේ පෙන්න තියෙන තේ කුටියක් නේ කුටිය ෆැමිලි එකක් ආවොත් මේක ඉන්න පුළුවන් නේ සීතල දරුවේ තියෙන්නේ ඔව් සීතල නේ අපි දොරවල් හදන්න කොච්චර ගේමක් දෙනවද හරි සරලයි දොර මෙතන යන්න පුළුවන් මෙතන තියෙනවා අපි අර ඊර ආඳුරු තේ හදපු කුස්සිය මේ පැත්තේ මෙතන තියෙන බාත්รูම් එක ප්‍රණීත් හයි හයි වැඩකින් නැද්ද වැඩිනේ වැඩිනේ සීතල නිසා වැඩිනේ වැඩිනේ මචං අපි මචං වැස්ස පෑවම් පොඩ ඩ්‍රෝන් එක ගවන් ට්‍රයි යද්ද ඕනේ මෙතන මේ තියෙන විදිය වෙන්න මේ ගලක්කොඩ දෙන්නේ ගලක්කොඩ දෙන්නේ පල්ලේ තම කුටියම හදලා දෙන්නේ සුප්‍රීද ඊරය බලා ගන්න බැරුණා ඔව් නේ තුනක් තියෙනවා නේ මේවා जावे बिरनादे गमी गीत रावे एल्हे ने रूप सेवने इपले विहारे पूजावे बिरनादे गमी गीत रावे मा पुंची काले लबू आदरे सुंदर यही दो नवो दिन में कीला गम्माने कंदे लंदे गंगुलेल्ली हाँ एक हाथी ये दिमाग आता नहीं है उड़ेगा අවුරුදු දෙකකට කලින් ඉස්සෙල්ලා මෙච්චර දැති මේ ගහ පොඩි ගහ කන්නර වගේ පැලයක් තිබ්බේ දැන් බලන්න කොච්චර ලොකුද ඊළඟ මෙතන කුටිය කාන්දරාව වෙන්න තියෙන කුටියක් කොහොමද මේ ගල් වෙන මොන දෙන්නේ කාන්දරාව මේ පැත්තේ තමයි හාඳුරු ඉන්නේ ආ මේ පැත්තේ තියෙන මිනිසුන්ගේ විශ්‍රාමශාලාව ආ අපි හිටපු එකනේ ඔව් මේක තමයි හාඳුරු නාම කුටි පොඩි මේ ගල් වෙන මේක තමයි මම ඉන්නේ ආ ගල්ලේ නැක් නැල්ලේ තේ හදාගන්න නේද ආ දරම් තේ එකක් එමලා ගන්න මේ තැන තමයි හා අරේ එහා පැත්තට තියෙන මිනිස්සු මේ ගල්ලේ මාල් ටැංකියක් තියෙනවා මේක ඔළුවදී ගල ඔව් ඉමීට පහත් වෙන නේද හරි සහ ගලසෙයි
අරගෙන ඉන්නේ එහා පැත්තේ දැන් කියන්නේ මාළු මේ ටැංකලේ ඉන්න මාළු මේ ඉන්නේ ගගේ ඇලවල ඉන්න මාළු පැත්තේ වින කොරලි පිටිනේ කොහොමද view එක වාර ලස්සයි අනුන් මේ ඉන්නේ දෙස්තුන් පැත්තේ අරගෙන උන් පැත්තට පොඩි පොඩි ඉතින් යටමත් වෙන උන් පැත්තට මම ගල්පොත්ත මේක ගල්පොත්ත ආරක්ෂාවක් තියෙනවානේ ධර්මයේ හැදෙන්න පුජ්‍යලයාට සබා දහම විසින් අවශ්‍ය තැන ලැබලා දෙනවා සබා දහම් විසින් අපි ආරක්ෂා කරනවා මේකේ සත්තු ඉන්නවා සර්පෙ ඉන්නවා අපිට ප්‍රශ්නයක් නෑ නේද ළමයි එනවා පොඩි දරුවෝ පාවිල්ලා ඉන්නවනේ කාටවත් හානියක් නෑ ඒ කියන්නේ බුදු දහම කියන්නේ ඒකයි මේ සබා දහමට කොච්චර ආදරය කරන්නේ ඒ තරම් බුදුන්ට ආදරේ දැන් මේක නෙවෙයි ගස් කොළන් ඔක්කොම කපලා දාලා මහා බිල්ඩින් ගහනවා චෛත්‍ය හදනවා ඒතර තැන සබා දහම විනාශ වෙලා ඒ වලට පේනවනේ මේ ඔක්කොම මේ මේ ඇවිල්ලා කිලෝමීටර් ගණන්වලේ මේ වැටිච්ච මේ මේ කැලේ තියෙන මේ මිල්ල කොකටිය නා කියනවා මේ මැරිච්චව තමයි මේ ළමයි අල්ලගෙන අරගෙන මේ ඔක්කොම මේ බලන කබල නෙවෙයි නෑ නේ මේ දිරලා යනවා නේ ඒවා ඉතින් මේවා මේ කොකටිය මේවා මේ මේ තියෙන නා මේ අර තියෙන මිල්ල කොට මැරිලා දිරච්චව තමයි මේ අරගෙන ආවිල්ලා මේ පෙට්‍රෝල් ගාලා මේ හදලා කරලා කොහොමද තියෙන්නේ මේ අමු ගහක එකක් කපල නෑ ඕල්ඩ් පේනවනේ මේ අතු කොළ අරවල මිනිසු කරන මේ ලස්සන පේන්ට කපන්න හරි මේ කියලා මේ කැපුවට පස්සේ ලස්සන නැති වෙනවා නැති වෙනවා නෑත බලන්න මේ අතු එහෙම කපන්න හරි මේ මොකද මේ ගස්ටිකින්ද තමයි මේක ආරක්ෂලා තින්නේ ශ්‍රී ලංකාවේ මොහොත සුළඟ සම්පූර්ණයෙන් මේක සානුවක් තින්නේ ඒ මොහොතෙන් මෙන්න හුලඟ මෙහෙ ඇවිල්ලා වදින්නේ ඒතර මේ ගස්ටිකින්ද තමයි මේක ආරක්ෂා වෙලා තින්නේ නැත්නම් මේ වහල වල තට්ටු තුනට ගහලා ඔක්කොම යනවා ඉතින් මේ ලස්සන කරන්නේ මේ ලස්සන තමයි මේක බලන්න මේ ගස්ටික්ක් තියෙන කොච්චර ලස්සද මේ ගල මේ ගලේද බල ගහ තියෙන කොච්චර ඈතද කියලා ඉතින් අර තමාර මේ වගේ ආවම ඈත බලන්න කියලා කපනවා ඒකට ඈත බලනකොට මේ තේ පරිසරය විනාශ වෙනවා මොනවා කොච්චර ලස්සනද ගස් කොළන් එක තියෙනකොට නේද ඔව් මා ලස්සන අර බලන්න ඉතින් හවුදුරනේ අපිට කියන්නවා මේ දැන් මෙහෙර මිනිස්සුන්ට මොනවද කරන්න දෙන්නේ මොනවද බලන්න දෙන්නේ මෙහෙර මිනිස්සුන්ට කිලෝමීටරයක කමාරත් කර පහෙන් එන්න ඕනේ පොඩක් වේසයි ආවට පස්සේ මිනිස්සුන්ට ආහාර පාන්දියක් හදාගන්න පුළුවන් බඩගිනින ඕකම් තේජයක් එවන දාන්න පුළුවන් ඒ පාසුවන් ඔක්කොම හදලා තියෙන්නේ ඊට පස්සේ මිනිස්සුන්ට මේ ස්වභාවික ලස්සන පරිසරයක් තියෙනවා මොනවාට පේනවා ඉස්සරහ දිය ඇලි තියෙනවා කඳු ටිකක් තියෙනවා චීත සුළං එනවා අර ගල අතන බංකුව ළඟ වාඩිලා හිටියම ඉතින් මිනිස්සුන්ට ඒ කායික සුවය නිවා ගත්තට පස්සේ කැමති කෙනෙකුට මේ ධර්ම සාකච්ඡා කරන ධර්ම දේශනා කරන ධර්ම සාකච්ඡා තියෙන්නේ ධර්ම සාකච්ඡා කළා තමන්ට අවශ්‍ය ප්‍රශ්නේ යොමු කරාට පස්සේ මම දන්න දේ කියලා දෙනවා මම දන්න දේක් තියෙනවා ආ ඊට වෙදී අපි දන්න ආ ඉන්න මේ දහම ඉදිරි විදියට එයාට කියලා හරි ඒකෙන් කළා ඒ ප්‍රශ්නේ විසඳුම දෙනවා මොකද මේ බුද්ධ ආගමයි බුද්ධ ධර්මය කියන්නේ දෙකක් මෙතන බුද්ධ ධර්මය තමයි දේශනා කරන්නේ මෙතන වැඳුම් කිඳුම් යඳුම් පැතුම් දුක් නැහැ ලෝකෙට දෙන්න තියෙන පණිවිඩය ඒක තමයි රටට දෙන්න තියෙන පණිවිඩය මොකද බියෙන් තැතිගත්ත පුජ්‍යලයකට මේ දහමකට එන්න අමාරුයි ධර්මයට බුද්ධ ධර්මයට එන්න අමාරුයි එතන මෙතන මම කරන්නේ බියත් ඇති ගැනීමක් නැති පුජ්‍යලයක් කරන එක එතකොට ඒ පුජ්‍යලයට සතුටින් මේ ස්වාධීන පුජ්‍යලයකවතෙන් ජීවත් වෙනවා නැත්නම් අපි මිනිස්සු වහල් භාවයටනේ ආගමික වශයෙන් වහල් භාවයට වැදිලා පක්ෂි වශයෙන් වහල් භාවයට වැදිලා ඒ වගේ නිදහස් කරලා මනුස්සයෙකුට ස්වාධීන පුජ්‍යලයක් වශයෙන් නිර්භය පුජ්‍යලයක් වශයෙන් යහපත් පුරවැසියෙක් වශයෙන් රටේ ජීවත් වෙන්න අවශ්‍ය ඒ ධර්මදේශනා ටික තමයි සාකච්ඡා කරන්නේ. පොඩි ළමයින්ටත් ඇත්තටම හොඳයි නේ හඳුනේ. මම දැක්ක මේ අර උන්චිල්ලාවක එහෙමත් හදලා දිනවා. පොඩි ළමයින්ට දැන් ඉතින් ඒගොල්ලන්ට මේ බණ දහම් ගැඹුරින් කිව්වට තේරෙන්නේ නැහැ නේ. මේ පොඩි ළමයින්ට උන්චිල්ලාවක් හදලා දිනවා, මාළු ටැංකියක් හදලා දිනවා, මාළු දාලා ඉන්න ඊටවත් පැල්ල අර පොඩි පොකුණක් තියෙනවා ඒගොල්ලන්ට. පොඩි ළමයින්ට ඒ නා ගන්න ඕන නම් අර මොනාට හරි ඒ ළමයින්ට සෙල්ලම් කරන්න. ඒ ටික පොඩි මොකද මේ ළමයින්ටත් ඒ පරිසරය අපි උදා කළ දෙන්න ඉපෑ. මොකද මේ පොඩි ළමයා තමයි ඉදිරියේදී රටේ අනාගතේ බාර ගන්න ඉන්නේ. ඒ ළමයිගේ මානසික හා කායික සුවය දෙන්න ඕනේ. ඉතින් ඒක අර ගොඩාක් ආගමික ස්ථාන වලින් ලැබෙන මොකද ඒ වට යනකොටම ළමයා බය වෙලා යන්නේ බය වෙනලා නැති ඉන්නේ කෑ ගහන්න එපා නිසස්ද වෙන්න ඇරෙන්නේ නැහැ මේ ළමයට ඇවිල්ලා සෙල්ලම් කරන්න පුළුවන් ඒගොල්ලෝ කෑ වුණා ඒ පොඩි ළමයාගේ තත්ත්වනේ දැන් අපි ලොකු ළමයෙක් කෑ ගහනනම් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා නිකන් අනවශ්‍ය දෙයක් නේ හවුදනේ මොකද්ද වහන්සේට ඒ කියන්නේ අපි දැන් මේ ගොඩක් අය බලනවා මේ ප්‍රෝග්‍රෑම් එක රටේ අයට මොකද්ද දෙන්න තියෙන පණිවිඩය ඔව් රටේ අයට දෙන්න තියෙන පණිවිඩය තමයි ආගමික වශයෙන් වහලයක් නොවෙන්න පක්ෂ වශයෙන් තියෙනනේ බෙදිලා ඒ පක්ෂ වශයෙන් වහලයක් නොවෙන්න ජාති ආගම් කුල ඒවට ගැති නොවෙන්න සමන්ත ස්වාධීන පුජ්‍යලයක් වශයෙන් ස්වාධීන පුජ්‍යලයක් කියන්නේ තමන් කාගවත් යට තින්නෙත් නෑ තමන්ගෙට කවුරුත් තියාගන්නෙත් නෑ ඒ කියන්නේ මේක ආයතනයකට කියනෝනේ මේ මං ආයතන ප්‍රධානියක් කියන දේ නෙමෙයි තමන් ඉදී හිටියම ස්වාධීනන්නේ ඒ ස්වාධීනත්වයේ තමන් ළඟ තියෙනුනේ එතන තමයි පරිසත් වෙනාගෙන එතන තමයි මේ නියම නිර්භය පුජ්‍යලයක් බිහි වෙන්නේ ඒතර එයා ළඟ බයක් ඇති ගැනීමකට ජීවත් වෙන්න පුළුවන් ඒතර ආගමට බය වෙන්න දෙයක් නෑ ජාතිය ඒ මොකද එයා සුභාධමත්වයක ජීවත් වෙන එක නෙමෙයි මම මේ සුභාධමත්වයක ජීවත් වෙන්නේ ඒ හින්දා මට ඇවිල්ලා අවුරුදු 8ක් වෙනවා මෙතෙන්ද මේ මම හීනකින්වත් බය වෙලා නෑ මම මල් පූජා කළත් නෑ පහන් පූජා කළත් නෑ මේ පිරිත් කියන්නේත් නෑ පිරිත් අහන්නෙත් නෑ කරොන් නූල් බඳින්නෙත් නෑ ඒක ආගමික චාරිත්‍රයක් ඒතර ඒ කරන අයට ප්‍රශ්නයක් නෑ මම ඒක නොකරනවා
එතන පිළිතේ තියෙන්නේ කරණීය මත්ත කුසලේ නැ යන්තම් සන්තම් පතන් අපි මෛත්‍රී කරන්නේ. මම මෛත්‍රී කරනවා. එන කෙනෙකුට ඕනම කෙනෙක්වත් මම සෝදිහිලා කතා කරනවා. බඩගින්න කුසගින්නන් ආහාර ටික හදා ගන්න කියනවා. තේ එකක් මට පුළුවන් නම් මං හරි හදලා අර මහත්තයා හදන්න හදලා දෙනවා. තේ එකක් ගොන්න මේකට ඉස්සලා මාර්ථය යදන්නේ. ඉතින් ඒකට නිදාසේ ඒකේ ජීවත් වෙන්න පුළුවන්. මොකද මේ පරිසරයේ නැතුව මෙතෙන් යන්න බෑ. දැන් අපේ මිනිස්සු ඇවිල්ලා ඔක්කොම අද ස්වාධීනත්වයකට නෑ. බියෙන් තැතිගත්ත පිස්සෙක් වශයෙන් තමයි ජීවත් වෙන්නේ. මෙදිලා ඉන්නේ. ඉතින් බියෙන් තැති අරගෙන අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා නිර්භය පුජ්‍යලියක් දවසක් ඉඳලා මේ ගියත් සපයි ඉන්නවා. ඉතින් අපි ආනේ නිර්භයව ඉන්නවා. අතර මේ බෙදීම ඇති කරත් හඳුන්නේ රට හදන්න පුළුවන් නේ. රට තමන් හැදෙන්න එපෑ. තමන් තුල රට හදන්න ඉතලා තමන් හැදෙන්න ඕනේ. අන්න අපි හැදිලා තිනවා. අන්න බලන්න ගමට ගිහිල්ලා අහන්න අපි ගමටත් ඒ පුළුවන් විදියට මෙතන දැමළි ජනතාව ගොඩාක් ඉන්නවා මේ. මුළු දැමළි ජනතාව මෙහාට එනවා. ඒතර ඒගොල්ලෝ ආවයි කියලා සිංහල ආයකල වෙනසක් නැහැ මෙතන. ඒතර ඒගොල්ලන්ගේ යන්නේ අර සහජීවනයේ ඇති වෙලා දෙන එක අර වචනේ නෙමෙයි පොතෙන් නෙමෙයි. ඒ සහජීවනද මම කරවන්න වතුර දීලා තිනවා ඒ සිංහල දෙම තැමිල් දෙකුලට. දැන් සිංහල ආයකල තැමිල්ලට වතුර දෙන්න එපායි කියලා. ඔව්. දැන් වතුරට තැමිල් නැහැ. වතුරට සිංහල නැහැ. වතුරට හාඳුරු තියලා නැහැ. ඒතර ආන බලන්න කොහෙද එතන? දැන් මම නැහැ මම දෙකොල කොර මේ සමාන ඉතින් මේ රටේ මේ මෙහෙම වෙන්නේ හේතුව. ඔව්. ඒක දේශපාලජෝක වාසියට ගන්න ඕනේ. ආන ඒක තමයි. පරිසරකම ආන්න එක නැති කන එක තමයි දහම කියන්නේ. කොහොම සහජීවයෙන් ඔක්කොම එක හා සමාන ජීවත් වෙනවා. බෞද්ධ කියන්නේ එකක් වගේ සමාන ජීවත් වෙනවා. මේ හැම කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ හැම නැහැ. Hindu Muslim ඕනගෙන දෙන්න. ඕනගෙන දෙන්න පුළුවන්. දෙවියෝ ඇදුවත් ප්‍රශ්න නැහැ. ප්‍රශ්නයක් නැති. ආනේ අදහන්නේ මම නෙමෙයි. පොය දවසට එහෙම කුංහාර සීන දවස් තියෙනවා. ඒ පායන දවස් මේ දැන් මේ වැස්සින්ද සෙනගඩු. කියන්නේ මේ කමේ මිනිස්සුද නැත්නම් දුරින් එනවා. ගමෙන් එනවා දුරින් එනවා. ගොඩක් දුර තිලා ඉන්නද නැත්නම් එන්නේ. තිලා ඉන්න කට්ටියත් ඉන්නවා. ඔය දැන් ගොඩක් දුර පළාත් වලින් සමහර මිනිස්සු එනවා මේ උදේට ජොබ් එකට යන්න කලින් රෑ ඇවිල්ලා වැඩ ඇරලා රෑ ඇවිල්ලා මේ හඳුරගේ බණ අහලා උදේ පාන්දර යනවා මේ කරුවලේම යනවා. එහෙම කට්ටි ඉන්නවා සමහරු මාස 6 7 අවුරුද්ද එකමාර දෙක එහෙම ඊට පිනිසු තිටියක්. ඔව්. ඉන්න පල්ලවන් නෙමෙයි කරන්නේ බම්ම. වෙනස් සයිට් එකක් නේද? ඈ? වෙනදා දෙයක් කරා. මට ඉන්නවා ඉතින් මේ දායක පිරිස ඇවිල්ලා ඒගොල්ලෝ නිමේ වහදලා කරලා දෙන්නේ මේ ළමයි ඇවිල්ලා ගොඩක් වැඩ හැමෙන් සිංහල ඔක්කොම ඒගොල්ලෝ තමයි මගේ දෙයියා. ඉතින් මම තමයි දෙයියා තමයි මේ ඇවිල්ලා මට වැඩක් කළක් කළා දීලා මේ මේවා ගන්න ආර පාන් ටික දාන්නේ තියෙනවනේ කිලෝමීටර් ගානකට. අන්න මගේ දෙයියෝ ඒක තමයි. මේ නැත්නම් මේ බාහිර දෙයියෙක් නෑ. මේ නිකන් කියන්නේ බාහිර දෙයියෝ පස්සේ නේ බාහිර දෙයියෙක් නෑ. දෙයියෝ ඉන්නෙත් මෙතන බුදුන් ඉන්නෙත් මෙතන. ඉතින් ඒ බුදුන් දෙයියත් එක්ක ජීවත් වුණාම වැඩේ පාසු. එළිය බාහිර දෙයියත් එක්ක බුදුන් එක ගැන අපි දැකලත් නැහැ, අපි දන්නේත් නැහැ, ඇත්තද දන්නේත් නැහැ. හැබැයි තමන් ළඟ තියෙන தත්ත්වය යනකොට දේවත්වය කියන්නේ, බුද්ධත්වය කියන්නේ පිරිසුදු සිත. ඒ පිරිසුදු සිතින් ජීවත් වෙනවා නම් එතන බුදුන් ඉන්නවා, එතන දෙයියෝ ඉන්නවා. අර රූපවල දෙයියෝ නෙමෙයි, පිරිසුදු සිත. පිරිසුදු සිත ගැන කියලා තියෙන්නේ බුදුහාමරෝ මේ ඒ අනිත් ආගමකයි මේගොල්ලෝ වෙනම පැත්ත කියන්නේ. ඉතින් ඒක තමයි මෙතන කරන්නේ යහමකට මිනිසුන්ට එන්න, කියන්නේ මතම මේ ප්‍රශ්නයක් නැහැ මිනිසුන්ට. බරකොල් වඩ නැහැ, සහැල්ල මෙතන මම කෙනෙක්ගේ ඔලිය බර අඩු වෙලා යනවා. ඔබ වහන්සේට ගොඩාක් පින් අපිට මේ දේවල් කියලා දුන්නට. අපි ආයෙ එනවානේ. ආයෙ එන්නේ ඉතින් ගෙදර හට්ටියත් එක්කන් තමයි එන්නේ. ගස්ස පායන කාලෙකට ජනවාරි පෙබරවාරි මාසතු වගේ ගස්සරයක් අරගෙන යනවා තමයි. මේ දවස්වල වහිනවනේ. ඔව් මේ දවස්වල මේ සම්පූර්ණ වහිනවා එන්න එපා පොඩි ළමයි අරගෙන. මේ ඇවිල්ලා ඉතින් දවස් දෙකක් ඕගොල්ලෝ දවස් දෙකක් තුනක් අත් ඉඳලා කුසිය දිනවා ආහාර පාන ටික හදාගත්තා. තමන්ට මේ වතුර නා ගන්න තියෙනවා දැන්. ඉතින් අපි ටිකක් ගේ නා ගත්තා. මේ වතුර ගත්තා. කැමති නම් දාන්න. මෙතන කැමති නම්. මේ ඉනායිට කියලා මේ අමුතුවෙන් මේ බලහත්කාරයෙන් බණ දහම් කීමක් නැහැ. කැමති නම් මාත් එක්ක කැමති දෙයක් තියෙනවා නම් මගෙන් අහුවොත් මම කියලා දෙනවා. ඒක පෑයද දෙකද රෑ ඇලින කඳ දවස් දෙකද අදාළත් නැහැ. විනාඩි 5 නම් විනාඩි 5 මුත් එයිද. තමන්ට දී යන්න ඕන විනාඩි 5ක් 10ක් කතා කරන්න. ඒතර ඒක වල බලන්න නිදාසනේද? ඒතර තමන් 10 ඒ මොකටවත් බැඳිලා නැහැ. අභිවාදන සීලෙස්ස නිච්චන් වද්දා ප්‍රචායිනෝ චත්තහරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවත පතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේ අනන්ත ගුණානුභාවයෙන් මේ පින්වතුන්ට කිසිම ලෙඩක් දුකක් හදරයක් බයක් අනතුරක් නොමැතුව නිරෝගී සුවයෙන් බොහෝ කාලයක් වාසය කිරීමේ වාග්ය උදාගත්වා හිතන්නා පතන්නා සීලම යහපත් අරමුණු ඉෂ්ට සිද්ධ වෙත්වා කරන්නා හිරගේ ගස්සා ගෝවිතන් වෙලෙල දාන ළමින්ගේ අධ්‍යාපන කටයුතු වැඩි සියල්ලක්ම සාර්ථක වෙත්වා සීල දෙනාටම මේ ජීවිතයේදීම සත්‍ය අවබෝධය වාසීල දෙනාටම සම්මා සම්බුදු සරණයි සීල දෙනාටම යහපතක්ම වේවා. ඉතින් දැන් ට්‍රිප් පිස්සෝ ගෙදර යන්න කියලා හදන්නේ. මේකනම් මාරම ට්‍රිප් එකක් වුණා. මොකද මේ පරිසරෙ වින්ද නේද? සැබෑ බුදුදහම අපිට ආන්න පුළුවන් වුණා. මොකද මේක අර මේ අර සාම්ප්‍රදායික ආරණ්‍යයක් නෙවෙයි නේ. ඒ නිසා ඉතින් ඕගොල්ලෝ එන්න ඕන මේක. ඕගොල්ලෝ වීඩියෝ එක බලන්න තේරෙයි මොකද්ද අපි කියන්නේ කියලා.
ඉතින් ඒ වගේම අපේ ජානක ජානක තමයි අපිට මේක ගැන කිව්වේ මේ ආරණ්‍ය ගැන කියලා මේ සම්පූර්ණ ගයිඩ් කරේ ජානක මේ ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම එනවා නම් ජානකව කන්ටැක්ට් කරගෙන අපි හම්බෙක දාන්න ඒ වගේම හෙලරට YouTube channel එක කරන්න ජානක දරණියගල පැත්තේ කෑගල්ල පැත්තේ මොන හරි නිවුස් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේක දානවනේ අනිවාර්යයෙන් මේක subscribe කරන්න එහෙනම් trip pizza subscribe කරන්න bell icon එක click කරන්න facebook instagram දැන් tiktok එකේ තියෙනවා ඔක්කොම follow කරන්න එහෙනම් තවත් ලස්සන සුන්දර trip එකකින් හම්බුමු ජය වේවා